கென்யாஹி குருஞ்சங்கனி பாலம இதிகிரிம ஆரம்ப කර වසර ගණනාවක් ගත වී තිබෙනවා குருஞ்சங்கனி ප්‍රදේශයේ සිට கென்யா නගරයට යාමට ජනතාවට තිබූ කෙටිම මාර්ගය මේ පාලමයි නව පාලමක් ඉදිකිරීම ආරම්භ කළත් ජනතාවට ගමනාගමනය සඳහා తాවකාලික විකල්ප මාර්ග සකස් කර තිබුණේ නැහැ මේ නිසා බොහෝ පිරිසවලට නගරයට යාමට කිලෝමීටර් 7ක් පමණ යාමට සිදු වුණා ඊට විකල්පයක් ලෙසයි පාලම් පාරුවක් මේ කලපුවට ආවේ එය කිසිම ප්‍රමිතියකින් නිර්මාණය කරන ලද්දක් නෙවෙයි හුදෙක් බැරල් කිහිපයක් මත ලෑලි අතුරා සකස් කරන ලද්දක් අද පෙරවරුවේ 40 දිනකු පමණ මේ පාරුවට ගොඩ වුණා ඒ එක් අයික් රුපියල් 20 බැගින් ගෙවමින් රුපියල් 20ක් දීලා Taman මේ යන්නේ අවසන් ගමන කියලා මේ අහිංසක මිනිස්සුන්ට හිතෙන්න නැතු ඇති මේ පාරුවෙන් කුඩා පාසල් දරුවන්ද නිතර එගොඩ මෙගොඩ යනවා අදත් පාසල් දරුව සුපුරුදු විදිහටම ඇවිල්ලා හිටියා නමුත් පාලම් පාරුවට අද මේ පිරිස දරා ගන්න බැරුව එය පෙරලිලා ගියා මින් අහිමි වූ ජීවිත සංඛ්‍යාව දැනට 6ක් ඒ අතර පාසල් දරුවන් 3 දෙනෙකු සහ වයස වරුදු 3 මාරක දැරියක් දවනවා එකම පවුලේ අම්මටයි පුතාටයි දුවටයි ජීවිතය අහිමි වුණා දිවි ගලවාගත් අයගෙන් 20 දෙනෙකු රෝහල් ගත කර තිබෙනවා ඉන් වයස වරුදු 6ක දැරියක් මේවන විට ත්‍රිකුණාමල රෝහලේ දැඩි සත්කාරයකකේ ප්‍රතිකාර ලබන්නේ අද මේ සිද්ධිය නිසා එම ප්‍රදේශයේ ජනතාව කෝපයට පත් වුණා ඔවුන්ගේ විරෝධය ප්‍රදේශයේ දේශපාලනඥයින්ට සේම රාජ්‍ය පරිපාලනයටත් එල්ල වුණා ත්‍රිකුණාමල දිස්ත්‍රික් මුස්ලිම් කොංග්‍රස් පාර්ලිමේන්තු මන්ත්‍රී එච්.එස්. තෞෆික්ගේ කින්‍යාහි පිහිටි නිවසට ප්‍රකෝප වූ පිරිස පහර දුන්නා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඉදිරිපිට ටයර් පුලුසා ජනතාව තමන්ගේ දුක සහ විරෝධය පළ කළා පාලම් පාරුව පෙරලීම පිළිබඳව විශේෂ පරීක්ෂණයක් කරන්න කියලා පාරුව පෙරළුණාට පස්සේ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය නියෝගයක් කළා අද පාර්ලිමේන්තුවේ මේ අනතුර පිළිබඳව කතාබහට ලක් වුණා මහාමාර්ග අමාත්‍යතුමා ස්තුතිවන්ත වෙන්න ඕනේ මේ පාලම සැදීමට ප්‍රතිපාදන වෙන් කිරීම පිළිබඳව වෙලා තියෙන ප්‍රශ්නේ දැන් මේ ප්‍රවාහණය කරන්නට ලබා දුන් මේ ෆෙරි එකට කිසිම අනුමැතියක් නැහැ අනුමැතියෙන් තොරව මෙවැනි ප්‍රමිතියෙන් අඩු ෆෙරි එකකට මගී ප්‍රවාහණයට ඉඩකඩ ලබා දීම තුල තමයි මේ ඛේදවාචක සිදුවෙලා තිබෙන්නේ කරුණාකර මේ පිළිබඳව ඔබතුමා පොඩ්ඩක් හොයා බලලා මේකට අවශ්‍ය පරිදි කටයුතු කරන්නයි කියලා මම ඉල්ලා සිටිනවා කිලෝමීටරයක වගේ දුරක් මේ මුහුදු හරස් කරලා යා යුතුයි අවාසනාවට වගේ මාර්ග අධිකාරියේ මේ අනුමැතියෙන් තොරව කොහොමද මේ මගී ප්‍රවාහණයට මෙවැනි ප්‍රමිතියෙන් තොර ෆෙරි එකට අනුමැතිය ලබා දුන්නේ බොහොම ස්තුතියි මන්ත්‍රීතුමා පහුගිය අප්‍රේල් මාසේ 11 වෙනිදා හිමල් ලන්ස අමාත්‍යතුමා ගිහිල්ලා මේ සඳහා මුල්ගල් තියලා වැඩ කටයුතු ක්‍රියාත්මක කරන්නට උත්සාහ දරුවත් ඒ පාලමක් ඉදිකිරීමේ වැඩ කටයුතු අඩාල වෙලා තිබෙනවා ඒ නිසා ඔබතුමාගේ අවධානය යොමු කරලා ඒ ආරම්භ කරන්නට යෙදුණු වැඩේ කල්ලාරින් නැතුව ඉක්මනින් ක්‍රියාත්මක කරන්නට කටයුතු කරන්නයි කියලා මම ඉල්ලීමක් කරනවා මේ විපතට පත් වුණු සියලු දෙනාටම ලබා දිය හැකි පරිම රාජ්‍ය මැදිහත් වීම තුළ ලබා දෙන්නට පුළුවන් සහන ටික වන්දි ටික ලබා දීමක් සිදු කරන්නයි කියලා මම රජයෙන් ඉල්ලීමක් කරනවා මේ පාරුව ක්‍රියාත්මක කරපු ආකාරය ගැන නිත්‍යානුකූල භාවය පිළිබඳවත් කිසි විධිමත් පරීක්ෂණයක් පවත්වන්නේ කියන යෝජනාව මේ සභාවට ඉදිරිපත් කරනවා විපක්ෂ නායකවරයාගේ චෝදනාවට පිළිතුරු ලෙස ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා විශේෂ නිවේදනයක් නිකුත් කළා. ඔහු පවසන්නේ ඉදිරියේදී ප්‍රමිතියකින් යුත් ප්‍රවාහන ක්‍රමයක් කලපුව හරහා සකස් කරන බවයි. රජයේ බලවත් කනගාටුවද ඔහු ප්‍රකාශ කරනවා. පාලම් පාරුව ක්‍රියාත්මක කිරීමට අනුමැතිය ලබා දී ඇත්තේ සමග ජන බලවේගයේ මුස්ලිම් කොංග්‍රසයේ සහය දක්වන කින්‍යා නගර සභාව බවයි රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා සිය නිවේදනයෙන් පවසන්නේ. කවුරු කාට බෝලය පාස් කරත් අද අහිංසක ජීවිත හයක් මේවන විට අහිමි වී අවසන්. කින්‍යා ජනතාව අද තමන්ගේ විරෝධය දුක පළකලේ
මේ ආකාරයෙන් යහපාලන ආණ්ඩුවෙන් හදලා දෙන්නම් කියලා මේ ගෝඨගේ ආණ්ඩුවෙන් හදන්න සැලසුම් කරා දැන් අවුරුදු එකහමාරක් යනවා මේ යහපැත්තේ ඉන්නේ කුරුංජාකැණි කියන ප්‍රදේශයේ ප්‍රදේශ සභාවක් තියෙනවා 1 ලක්ෂයකට වැඩි ජනගහනයක් යහපැත්තේ ජීවත් වෙනවා ඒ මිනිස්සුන්ට යන්න එන්න පාලමක් නැතුව තමයි මේ පාලම හදන්න සැලසුම් කරේ ඒ වුණාට සැලසුම් කරාට අද වෙනතුරු මේ වැඩ කටයුතු කිසි දෙයක් වෙලා නැහැ මේකට අදාළ නිලධාරලා කිසි දෙනෙක් බලන්න මේකට ආපු ඇමතිවරු නැත්තම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මේ බම්බු ගහගෙන ඉන්නවද කියලා තමයි අහන්න තියෙන්නේ එකනේ මේ මිනිස්සුන්ට ඔක්කොටම පිස්සු හැදිලා මේ වෙනකටත් මෙච්චර මේ දේවල් රෙස්කියු ටීම් එකත් ඇවිල්ලා තියෙන්නේ කොඩ අපේ ගමේ කට්ටිය බැලලා ඔක්කොම කරලා ඉවර වෙන එකමාරට දෙකමාරට පස්සේ තමයි මෙතනට ඇවිල්ලා තියෙන්නේ මේ වෙනකොටත් තාම මේක මේ පාලමඳුන මාතුරුන කවුරුත් නැහැ මෙතනට මේකට මොනවද තීරණයක් ගන්නෙ කියලා කියන්නකෝ අපිට මේ ටෙම්පරරි මේ බැරල් වලින් හදපු පා මේ මේ මූ වෙන පාදෙන් මේ මිනිස්සු ගමන් කරන්න බෑ කියලා මේකේ ස්ටෑන්ඩඩ් එකක් නැහැ කියලා අපි සරින් සරේ Facebook වලින් මාධිකා වලින් බේජ් ගා වලින් හැමතැනම කිව්වා එතන මේ මේ ඔතොරිටිස් දීපු අනු කරපු අය තමයි මෙතන අනිවාර්යම මේකට වගකීම යුතු කියලා අපි මෙතන මේ අනිවාර්යම මෙතන ප්‍රකාශ කරනවා මේ අවසර දීපු සියලු മന്ത്രി හිටන් මෙතන අනිවාර්යම මේක ඇරස් කරන්න ඕනේ මේක ප්ලාස්ටික් බැරල් වලින් හදපු මේ මේ පාදවල සම්පූර්ණ කරපු බිස්නස් එකක් මේක පොඩි ළමයි හිටන් මෙරලා දින දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.